විදාමුදාපති ලොකුණ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරන්නේ වන්නි මාංශයේ වීමේ නිරත හමුදා සේනාංග නිසි ඉලක්ක සපුරමින් එල්ටීටීයට ඉතිහාසයේ ධර්මතුම පරාජය අත්කර දෙමින් සිටන බවයි දැනටම අපි මන්නාරමේ 1500කට ආසන්න සංඛ්‍යා ත්‍රස්තවාදීන් මරලා තියෙනවා රඳවුරු විශාල සංඛ්‍යාවක් විනාශ කරලා තියෙනවා වවුනියාවේ අපි කිලෝමීටර් 20ක් පමණ ඉදිරියට ගිහිල්ලා තියෙනවා මඩු මඩු වලට උඩින් තියෙන පාලම් පිටි එවැනි ප්‍රදේශ පවු කරමින් ඉදිරියට ගමන් කරලා තියෙනවා 3000කට ආසන්න ත්‍රස්තවාදීන් සංඛ්‍යාව පහුගිය වසර තුල වවුනියාවේදී මිය ගිහිල්ලා තියෙනවා වැලිය සටන අපි ජනවාරි ඉඳලා පටන් ගත්තේ ත්‍රස්තවාදීන් 500ක් පමණ මිය ගිහිල්ලා තියෙන පැත්තේ වසර 20කට අධික කාලයක් තිස්සේ එල්ටීටීයේ ගොඩනගාගෙන ඇති ශක්තිය විනාශ කළ හැකි නිසි යුද සලස්මකින් වන්නි මෙහෙම ක්‍රියාත්මක වන බවද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරනවා අපිට සැලැස්මක් තියෙනවා අපි සැලැස්ම ඇතුළත ඉන්නවා අපි සැලසුම් කරපු ආකාරයට ඒ සටන් පෙරමුණ වල අපි ඉදිරියට යනවා ත්‍රස්තවාදීන්ට වෙන විනාශය අපි සෑහීමකටපත් වෙනවා ජනතාව හා රජය ශ්‍රී ලංකා යුද හමුදාව කෙරේ තබා ඇති විශ්වාසය තහවුරු කරමින් අනිවාර්යෙන්ම නැගෙන්න සීම උතුරද ජය ගන්නා බවට යුද හමුදාපතිවරයා සහතික වෙනවා අපට අවශ්‍ය සියලු සම්පත් සියලු නිදහස දීලා තියෙනවා ප්‍රියන්ත රාජකාරී කරන්න ඒ වගේ ප්‍රතිඵල තමයි මේ ඔයගොල්ලෝ දකින්න පුළුවන් නැගෙනහිර සම්පූර්ණයෙන් මුදවා ගත්තා අපි උතුරේ රාජකාරියත් අපි සාර්ථකව නිම කරන්න පුළුවන් කියන එක අපට 100%ක් විශ්වාසයි මන්නාරම නෙතුන් කණ්ඩල් ප්‍රදේශයේ එල්ටීටී ඉදිරි ආරක්ෂක වළල්ලේ ශක්තිමත් සානයක් බංකරයකට ආර්සීඑල් අවියක් යොදාගෙන හමුදා බටපිරිස් මේ මොහොතේ ප්‍රහාරයක් එල්ල කිරීමටයි සූදානම් වන්නේ. ඔබට මේ දැක ගැනීමට හැකියාවක් ලැබෙනවා. මිසදා යොදා ගන්න උණ්ඩය සහ ආර්සීඑල් අවිය මේ වන විට ස්ථානගත කර තිබෙන්නේ. නෙදුන් කණ්ඩාල් එල්ටීටී ඉදිරි ආරක්ෂක වළල්ලට පැති කිහිපයකින් හමුදා බටපිරිස් ප්‍රහාර එල්ල කළේ මේ ආකාරයෙන්. මේ ප්‍රහාරය වලදී එල්ටීටී විවිධ ආකාරයේ අවියවද පාවිච්චි කර තිබෙනවා. ඉතින් මා ළඟ තිබෙනවා මේ ස්ථානයේ මේ එල්ටීටී භාවිත කරන බබා මෝටාර් වශයෙන් හඳුන්වන මෝටාර් උණ්ඩයක කොටසක්. දැන් මේ ආකාරයේ ප්‍රහාර එල්ල කරමින් හමුදා ප්‍රහාර මැද එල්ටීටී මේ ස්ථානයෙන් පලා ගියා. ඇත්තටම කොහොමද මේ ප්‍රහාරය අධ්‍යයත් කළේ? මොකද්ද එල්ටීටී අවස්ථාවේ කළේ? අපි අඩප්පන් නගරේ මුදාගත්ත පස්ස අපි ඊළඟට තිබුණ අභියෝගය තමයි මේ එල්ටීටී තත්ත්වවාදීන් හිදි කරලා තියෙන මේ ආරක්ෂක පවුර විනාශ කරලා ඒක බලය අත්පත් කර ගැනීම. මෙතනට ගමන් කිරීමට අපිට ගොඩක් අපහසු වෙනවා. මොකද විවෘත භූමියක් තියෙන්නේ. මේ විවෘත භූමියේ දවල් කාලේ ගමන් කරන්න බෑ. අපි රාත්‍රී කාලේ ඉතාමත් පරිස්සාකාරිය සූක්ෂමන්දමින් නෝන්ගේ මරවුගුල් සහ බිම්බෝ ඉවත් කරමින් මේ ස්ථානයට ළඟා වෙලා විශ්වජනක පාරක් එල්ල කරා මේ තත්ත්වවාදී බංකර පෙළට. ඊයින් පසුව අපි මේ බංකර අත්පත් කරගත්තා.